විදායක ජනාධිපති ධූරයට පත්වන තුරුම විදායක ජනාධිපති ධූරයේ අහෝසි කළ යුතුයි කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පාර්ලිමේන්තුවට අණපනත් ගෙනෙමින් පාර්ලිමේන්තුවේ බලය උදුරගෙන අර අහෝසි කරන්න ඕනේ කිව්ව විදායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් කිරීමේ වෑයමක යෙදිලා ඉන්නවා. මේ පවතින විදායක ජනාධිපති ධූරයේ භයානක නම් බී කරන්න යන ජනාධිපති ධූරයේ අති භයානකයි. ඒකට එරෙහිව තමයි අද අපි උසාවියට ආවේ. ආර්ථික පරිවර්තන පනත ගත්තොත් මේ රටේ වාණිජ අමාත්‍යාංශයේ, ආයෝජන අමාත්‍යාංශයේ යන විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සතු බලතල සහ මුදල් අමාත්‍යවරයා සතු බලතල සියල්ලම ජනාධිපතිවරයාට මාරු කිරීම සිද්ධ වෙනවා. මේ පනත් කෙටුපත හරහා අලුත් ආයතන 8ක් බිහි කරනවා. මේ ආයතන 8ම ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් වෙනුවට ඍජුවම ජනාධිපතිවරයාට වග කියනවා. මේ පනත් කෙටුපත සම්මතුනොත් මේ රටේ බිහි වෙන ජනාධිපතිතුමා හරියට බූවල්ෙක් වගේ ආර්ථිකයේ සිසාරා පැතුරුණු සෑම ක්ෂේත්‍රයකම අර බූවල්ගේ අඬු තියෙනවා. අඬු සියල්ල එකට ගැට ගැහිලා තියෙන හිස බවට පත්වන්නේ ජනාධිපතිවරයා. අපි විදායක ජනාධිපති ධූරයට අත්නෝමතික බලය දීම සම්බන්ධයෙන් විරුද්ධයි. පවතින බලතල අඩු කළ යුතුයි, මේක මීට වඩා වගකිව යුතු තනතුරක් බවට පත් කළ යුතුයි කියලා සටන් කරන අතරේ ඒ සටනේ අපිට වඩා ඉදිරියෙන් සිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් විදායක ජනාධිපති ධූරයේ ලැබුණට පස්සේ තනතුර ඉතාම රාසිගතව වෙන වෙන නම් වලින් ආර්ථිකයේ ගොඩනැගීම, මූල්‍ය විනය වගේ සුන්දර වචනස්සිත සංගවලා විදායක ජනාධිපති ධූරයේ සවිමත් කරමින් සමස්ත රාජ්‍ය සතු බලතල තමන්ගේ තනතුර වටා කේන්ද්‍රීය කර ගැනීම උත්සාහයක යෙදිලා ඉන්නවා. ඒ උත්සාහය පරාජය කිරීමට අපි අධිකරණයත් ඉදිරියේදී පාර්ලිමේන්තුවත් ඊට පසුව මහපාරත් කියන ස්ථාන තුනම භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.